ඊළඟ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා නාම යෝජනා ඉදිරිපත් වෙලා හෙට ඒ සඳහා පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දයක් පැවැත්වෙන මේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ඉවර කරන්න අවශ්‍යයි කියන කතන්දරේ කීම පිටුපස අපිට හැඟෙනවා මේ ජනාධිපතිවරයා ලෙස තමන් පත්වීමට අවශ්‍ය කරන යම්කිසි තල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක. ඒ කියන්නේ එදා වගේම අදත් පාස්කු ප්‍රහාරය තමන්ට බලයට පැමිණීම සඳහා පාවිච්චි කිරීමේ නීච උත්සාහයක් දරුවා කියන එකයි අපේ අදහස. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඔහු නිකම්ම අග්‍රාමාත්‍යවරයා නෙමෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බොහෝ බලතල පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා සතුව තිබූ කාල පරිච්ඡේදයකදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාස 7ක් බලයේ සිටියා. එහෙම ඉන්න කාලේ නොකරපු දෙයක් ගැන අද රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරනවා. ඒ කියන්නේ ඔහු කියනවා මේ පරීක්ෂණය discover your dara ස්වාධීනව සාධාරණව පවත්වන්න අපි බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබා ගන්නවා කියලා. දැන් මාස 7ක් තිස්සේ ඒ කාලේ බලතල සහිත අගමැතිවරයාව හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන්කම තිබුණා. ඒ කාලේදීම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට ගිහිල්ලා ජාත්‍යන්තර සහයෝගය ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මේ සඳහා ලබාගෙන ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් ඉවලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න. ඒ කාලේ ඔහු ඒක කළේ නැහැ. නමුත් දැන් ඔහු කියනවා මේක විදේශීය පරීක්ෂණ කණ්ඩායමක් මගින් ස්වාධීනව මේ පරීක්ෂණය කරන්නට ඕන කියලා. ඒ නිසා අපිට මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. මේක හුදු රැවටීමක්. මේක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් ඒ වගේම පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ සහ යුක්තිය අපේක්ෂා කරන අපි හැමදිනාටමත් කරපු නිග්‍රහයක් හැටියටයි අපි සලකන්නේ. මොකද ඔහු මේ මැරිච්ච මිනිස්සුන්ගේ ලේ මගින් ඒ මතින් ඒ වගේම මේ මැරිච්ච මිනිස්සු සහ ඉන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගේ දුක් වේදනාව සහ කඳුල මගින් මීට සාධාරණත්වය ඉල්ලා මේතරම් කාලයක් අරගලයක නියැලුණු සියලුම කතෝලික සහ අන්‍යාගමික ජනතාවගේ මේ කරපු මහා අරගලය මතින් ඇවිල්ලා දැන් ඔහු ජනාධිපති බලය ලබා ගන්න දරණ උත්සාහයක් ඇටියට තමයි අපි සලකන්නේ.